නවසි 80 දශකයේ වගේ කාලය තුල විශේෂයෙන්ම 89 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල දේශපාලන කටයුතු කිරීමේදී අපි සෑම කෙනෙක්ම කොළඹට සීමා වුණේ නැහැ. විපක්ෂයේ පිරිස විදියට රටේ සියලු ප්‍රදේශවලට ගිහිල්ලා අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීම සඳහා විශාල කැපකිරීමක් එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයේ තුර තමයි අපි කටයුතු කළේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලය අපේ රටේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පක්ෂය මුහුණ දුන්න අමාරුම කාලය කියලා හිතන් අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික විදියට පක්ෂය වැඩ කරන විදියට අපි දන්නවා. ඒ කාලය තුල තමයි බොහෝ පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්න මතුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩුණා. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජාහිතිය අහෝසි වුණා. නමුත් ඒ කුමන විදිහේ අභියෝග සහ බාධක ආවත් එවකට ඒ යුගය තුල විශේෂයෙන්ම ජේ.ආර්. අපි තරුණයින් විදිහට තරුණ දේශපාලකයන් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය නොකළා. ඒ යුගය තුල එවකට සිටි අපේ ජාතික ආරාධිත අමුත්තන්ගේ ඒ අද අපේ කථානායකයාට ආදරය කරන දුතියම් පි බුද්ධං සරණං ගච්ඡා සරණ කොටිලිය සරණ කොටිලිය සරණ කොටිලිය